මම ජනාධිපති නීතිඥ බුල් කුමාර අපේරුම දැන් අපි මේ වෙන විට ඉතාම ක්‍රූෂල් තැනකට ඇවිල්ලා තියෙන ඉතාම තීරණාත්මක තැනකට ඇවිල්ලා තියෙන මේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වෙනකන් මේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පවත්වපු විශ්ලේෂණයන් ඒ වගේම සර්වේස් ඔක්කොගෙම පෙනී යන්නේ අනුර දිසානායක සහෝදරයා ජාතික ජනබලවේගයේ නායකයා ජයග්‍රහණය කරන බව. ඒ නිසාම බීතියටපත් වෙලා ඉන්න පාර්ශ්වයන් විශාල ප්‍රමාණයක්. මේ පාර්ශ්වයන් සියල්ලම එකමුතුව ජාතික ජනබලවේගයටත් ඒ වගේම අනුර දිසානායක සහෝදරයාටත් ඉතාම නිර්ලජ්ජිත මඩ ප්‍රහාරයන් එල්ල කිරීම දැන් පටන් අරගෙන තියෙනවා. දැන් ඊයේ වෙනකොටත් අපි ගිහිල්ලා පැමිණිල්ලක් කරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල්ට විරුද්ධව. මොකද්ද තුෂාර ඉඳුනිල් කියන්නේ? තුෂාර ඉඳුනිල් කියන්නේ 22 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් එළියට බැහැලා මිනිසුන්ගේ ගොවිපළවල් කොල්ල කාවි, දේපලාත්පත් කර ගැනීමි, වාහනත්පත් කර ගැනීමි, මේ ආදී වශයෙන් මහ විශාල භීතියක් සමාජය තුළ වපුරන්න උත්සාහ කරනවා. ඒ වගේම මනුෂ්‍ය නානයක් අරගෙන හිටපු මන්ත්‍රීවරයා, පහ කරපු මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණය විසින්. ඔහු කියනවා හදිසියේ හරි අපි ජයග්‍රහණය කරන 22 වෙනිදා ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයත් එක්ක සමූල ඝාතනයක් වෙන්න පුළුවන්. විශාල විනාශයක් වෙන්න පුළුවන් කියලා. මේවා ජනතාව බය කරන්න, ජනතාවට වැරදි තොරතුරු දෙමින් මේ අපේ ජයග්‍රහණයට බය කරන ලබන ප්‍රකාශ. ඒ ආකාරයේ කිසි දෙයක් වෙන්නේ නැහැ. මොකද අපි දැකලා තියෙනවා 1977 දී කවුද මේ රටේ මැතිවරණ ප්‍රචණ්ඩත්වයක් ඇති කරේ කියලා. පොලිසියට නිවාඩු දීලා මිනිසුන්ගේ ගෙවල් පුච්චලා මිනිසු මාරු කරලා මිනිසු දඬුවම් මාරු විදියට ලංකාවේ හතර දිග් භාගයට යවලා මේ විදියට රස්සාවල් නැති කරලා මේව කරේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව. 1994 ඉඳන් අද වෙනකන් ඔය කියන ආකාරයේ මැතිවරණ ප්‍රචණ්ඩත්වයක් ලංකාවේ ඇති වෙලා නැහැ. 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ජනාධිපතිවරිය විදියට පත්වෙච්ච දවස ඉඳලා අද වෙනකන් කිසිම ආකාරයක මැතිවරණ ඔය කියනම පන්නේ මැතිවරණ ප්‍රචණ්ඩත්වයක් ලංකාවේ ඇති වෙලා නැහැ. ඒක නිසා අපේ රටේ ජනතාව මේ ජීවත් වෙන ක්‍රමයක් තියෙනවා. ඒ ජීවත් වෙන ක්‍රමයට වෙනස් විදියකට කිසිම ආකාර දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා කිසිදු කෙනෙක් බිය වීමට අවශ්‍ය නැහැ. 22 වෙනිදා හෝ ඊට පස්සේ ඒ ආකාරයේ දේවල් සිද්ධ වෙනවායි කියලා. ඒ වගේම මම අවධානය යොමු කරන තව පොඩි කාරණා දෙකකට දැන් වෙනකොට ජාතික ජනබලවේගයේ සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන භීතියත් එක්ක ජයග්‍රහණය සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන භීතියත් එක්ක විවිධාකාර පණිවිඩ ඔබට එන්න පුළුවන්. විශේෂයෙන්ම තැපැල් ඡන්දය ඉලක්ක කරගෙන තැපැල් ඡන්ද දායකයා මේ දායකයාගේ මනස විකෘති කරන ආකාරයේ තැපැල් ඡන්ද දායකයාගේ මනස විකෘති කරන ආකාරයේ පණිවිඩ SMS පණිවිඩ WhatsApp පණිවිඩ මේ සමාජ මාධ්‍යයෙන් ඔබට එන්න පුළුවන්. දැන් මම එකක් කියන්නම්. මේ අසත්‍ය ප්‍රවෘත්තියක් කියලා ඊයේ Facebook වල පළ වෙලා තිබුණා. මේක WhatsApp පණිවිඩයක්. ඒ WhatsApp පණිවිඩේ කියනවා ලංකාවේ මිනිස්සුන්ට පිටරට යන්න නම් ආණ්ඩුවේ අවසරය ගන්න ඕනේ කියලා. මොන විහිළු කතාවක්ද? මේ ලංකාව මේ උතුරු කොරියාවක් නෙමෙයිනේ. මේ තියෙන්නේ. මේ ලංකාව තියෙන්නේ. ඊළඟට ඒක තව එකක් තියෙනවා. අධ්‍යාපන හෝ සෞඛ්‍ය මේ කාරණා සම්බන්ධයෙන් පිටරට යන එක තහනම් කරනවායි කියලා. ඊළඟට පුද්ගලික රෝහල් වල අධ්‍යක්ෂක මණ්ඩලයෙන් 50%ක් ආණ්ඩුවෙන්පත් කරනවායි කියලා. ඉතින් මේ ආදි වශයෙන් මේ වගේ දේවල් මේවයි දක්වලා තියෙනවා. මේව දිහා බැලූ බැල්මට අපේ රටේ ජනතාව බුද්ධිමත් ජනතාවක් ඉන්නේ. ඔබ තේරුම් ගන්න ඕන මේවා මේ ජාතික ජනබලවේගයේ ඒ ඇති වෙලා තියෙන රැල්ල, ඒ ජනතා රැල්ල පුළුවන් යම් හෝ ප්‍රමාණයකින් ඒ ජනතා රැල්ලට තිරිංග දාන්න ගෙන එනු ලබන ප්‍රකාශ. ඊළඟට මම දැක්ක අයියේ ප්‍රසිද්ධ පුවත්පතක, ඉංග්‍රීසි පුවත්පතක දාලා තියෙනවා අපේ හඳුන් නැති සහෝදරයා කිව්වා කියන ඉවරලා ලංකාවේ මිනිස්සුන්ගේ ෆික්ස් ඩිපොසිට්ස් ස්ථාවර තැන්පතු ආණ්ඩුවට ගන්නවා කියලා. ඒ වගේම මෙන්න මේ මම මේ දැන් කියවගෙන ගියපු එකේ තියෙනවා රුපියල් මිලියන 20ට වැඩි මේ ස්ථාවර තැන්පතු ආණ්ඩුවට ගන්නවා කියලා මේක දක්වලා තියෙනවා. එහෙම කරන්න පුළුවන්ද? මේ රටේ නීතියෙන් මේ රටේ මූලික අයිතිවාසිකම් වල දක්වලා නැති වුණාට මේ රටේ නඩු තීන්දුව වලින් දක්වලා තියෙනවා මිනිස්සුන්ට දේපළ දැරීමේ අයිතියක් තියෙනවා කියන එක. දේපළ කියන එකට සල්ලිත් අයිති වෙනවා. මිනිස්සුන්ගේ දේපළ මේ ගෙවල් දෙකක් තියෙනවා නම් එක ගයක් ගන්න, කාර් දෙකක් තියෙනවා නම් එක ගයක් ගන්න, කාර් එකක් ගන්න. ඒවා මේ ආණ්ඩුවට හිතුමනාපේ කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒවා නීතියක් පනවනව නම් ඒ නීතිය ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. පනවන්න කලින් ශ්‍රේෂ්ඨාධිකරණය බලනවා මේ නීතිය ඒ නීතිය සාධාරණද නැද්ද කියන කාරණේ. ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ගැටෙනවද නැද්ද කියන කාරණේ. එහෙම නැතුව ආණ්ඩුපත් වුණා කියලා ආණ්ඩුවට ඕන ඕන දේවල් කිසිම ආකාරයෙන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔබට අපි ගෞරවයෙන් කියන්නේ, ඉතාම කරුණාවෙන් මේ ආදරයෙන් කියන්නේ මේ රටේ ජනතාවට
මේ අවස්ථාවේදී මේ කියන මේ මඩ ප්‍රචාරයන්ට මේ අසත්‍ය ප්‍රචාරයන්ට රැවටෙන්න එපා, ඒවට ගොදුරු වෙන්න එපා. ඔබ ඔබ දැනගෙන අරගෙන තියෙන තීරණේ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න. සැප්තැම්බර් 22 වෙනිදා මේ රටට අලුතෙන් ඉරක් පායනවා අනුරුද්ධානායක සහෝදර රටේ ජනාධිපතිවරයා ඉදිරියට පත් වෙන ලබනවා. බොහොම ස්තුතියි. ප්‍රශ්න තියෙනවද නැහැ නේද? අපි දැනටමත් තුෂාර ඉඳුනිල්ට විරුද්ධව පැමිණිල්ලක් දාලා තියෙන මනුෂ්‍ය නායකකාර සම්බන්ධයෙන් ගණ්ඩු නියමිතයි. මේ ආදි වශයෙන් මේ සැප්තැම්බර් 22 වෙනිදා වෙනකන් කෙරෙන සියලුම අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් අපි නීතිමේ පියවර ගන්නවා. IMF එකත් එක්ක ගමන යන්නේ කියලා අනුරුද්ධානායක මහත්මයා කොහෙලාවක කියලා නැහැ. අගාධයට යනවා නෙමෙයි, අගාධය තියෙන්නේ. අගාධයෙන් එළියට ගන්න එකයි කරන්න ඕන. රනිල් වික්‍රමසිංහ 1977 ඉඳන් අද වෙනකම් මේ රට අගාධයට ගෙනියපු විදිහ අපි දැකලා තියෙනවානේ. කීප අවස්ථා ගණනාවක් ග්‍රාමාත්‍ය වෙලාවරය වෙලේ හිටියා, විපක්ෂ නායක වෙලේ හිටියා, අමතිවරයෙක් වශයෙන් හිටියා. ඒ සියල්ලගේම එකතුව තමයි රට අගාධයට ගියපු එක. ඒක නිසා අපි කවුද කොතනකවත් කියලා නැහැ මේ IMF එක අතහැරලා යනවා. IMF එක මේ කියන දේවල් මේ IMF එක අතහැරලා යනවා කියන කාරණේ අපි කියලා නැහැ. ඒක නේ අනුරෝධසානායක කියන දේ කළොත් IMF ආදාර නැහැ කියලා කියනවා. ඒක IMF ආදාර, ඒක අපි IMF එකත් එක්ක කතා කරනවා මිසක්වා රනිල් වික්‍රමසිංහ කියන්නේ IMF එකේ තෝල්කයා නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මේ පැත්තේ මයික් එක අනුරුද්ධානායකට දික් කරලා අහනවා IMF එක ගැන මොකද කියන්නේ කියලා. මේ අනිත් පැත්තේ අනිත් අතේ මයික් එක තව කෙනෙකුට දික් කරලා අහනවා IMF එක ගැන මොකද කියන්නේ කියලා. එයා IMF එකේ තෝල්කයා නෙමෙයි. එයා තව දවස් 20ක් වරකට ඉන්නේ ජනාධිපතිවරයා විතරයි. අපි IMF එකත් එක්ක ගනුදෙනුව දරුවා ජාතික ජනබල වේග විදිහට අපි බේර ගන්නවා. දැන් ඔබතුමාලා කියන විදිහට 74ක් වාර පාර්ලිමේන්තුවේ තමයි දුන මේ වෙනකොට රට තියෙන තත්ත්වයට වග කියන්න ඕනේ. ඊට පොදේස පාලකයෝ කියන එක කාර්යය සමාජගත වෙලා තියෙනවා. ඔව්. එතකොට ওই කාල සීමාව තුළ ජාතික ජනබල වේගය පාර්ලිමේන්තුවේ හිටියා. එතකොට ඒගොල්ලන්ට මේක වගකීමක් එන්නේ නැති මේ කඩා වැටීමට ජාතික ඒගොල්ලෝ ඉදිරිපත් කරපු සමහර තර්කවලදී ඒගොල්ලෝ දිනක සටනක් දිනපු නඩුවක් හෝ නඩුකව රීමක් කිසියම් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධ මේ කරපු චෝදනා නොසන චෝදනාවට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කරපු චෝදනා ඒ කිසිම දෙයක් සාර්ථක වෙලා නැහැ. පළවෙනි කාරණේ ජාතික ජනබල වේගයේ පාලනයක් කරලා පාලනයක ඉඳලා නැහැ. මීට කලින් ජනතා විමුක්ති පෙරමුණයි පාලනේ ඉඳලා තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ 2004 චන්ද්‍රිකා බණ්ඩාර ඉච්චරයි පාලනේ හිටපු කාලේ 2004 වර්ෂයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයට උදව් කරා පාලනේ ඉදිරියට ගෙන යන්න ඒ වෙලාවේ ආණ්ඩුව කඩාගෙන වැටලා තිබුණේ. ඒකට හේතුවක් තිබුණා. ඒකට හේතුව තමයි ඒකෙන් ප්‍රධාන කාරණා දෙකක් ඉෂ්ට වුණා. එකක් තමයි 2004-05 මේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව LTT සංවිධානයත් එක්ක ඇති කරගෙන තිබිච්ච සාමගි විසුම. නෝර්වේ රාජ්‍ය මැදිහත්වීමෙන් ඇති වෙලා තිබුණු සාමගි විසුමෙහි තිබිච්ච අහිතකර කාරණයන්. ඒ අහිතකර කාරණයන් වලින් රට බේරා ගන්න තමයි පළවෙනියටම ඒ ආණ්ඩුවට මැදිහත් වුණේ. රට බෙදීම නැවැත්වීමට. දෙවැනි එක තමයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබිච්ච ජනාධිපතිවරයාට තිබිච්ච අත්නෝමතික බලය. ඒ මැදිහත් වීම ඇතුලේ එදා 2004 මැදිහත් වීම ඇතුලේ මේ 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අරගෙන ඇවිල්ලා අපිට ඒ අත්නෝමතික භාවය නැති කරගන්න පුළුවන්කම ලැබුණා. ඔන්න ඔය කාරණා දෙකටයි ආණ්ඩුවට සම්බන්ධ වුණේ. ඒ අරින්න වෙන කිසිම අවස්ථාවක අපි ආණ්ඩුවකට සම්බන්ධ වෙලා නැහැ. අනිත් කාරණේ ඔබ කියපු ප්‍රශ්නය දූෂණ සහ වංචා සම්බන්ධයෙන් අපේ අපි ගෙනියපු කැම්පේන් එක ජාතික ජනබල වේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ කියන දේශපාලන පක්ෂයක් ලංකාවේ අපි කවුරුත් දන්න දෙයක් තමයි අපි ඕන කෙනෙකුට පුළුවන් ගිහිල්ලා පැමිණිලි කරන්න. පැමිණිල්ල විමර්ශනය කරන්නේ, ඒ විමර්ශනයට අවදී සාක්ෂි හොයාගන්නේ, ඒ සාක්ෂි මත තීරණය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණවත් වසන්ත සමරසිංහවත් එහෙම නැත්නම් NPP එකවත් නෙමෙයි. ඒක කරන්නේ කො පොලිසිය, එහෙම නැත්නම් අල්ලොස්සව දූෂණ ලැක්වීමේ කොමිසම, එහෙම නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, එහෙම නැත්නම් FCID එක. ඒගොල්ල තමයි මේ විමර්ශන ක්‍රියාවලිය කරන්නේ. අපි මොන පැමිණිල්ල ගෙනහිල්ල දුන්නත් වැඩක් නැහැ විමර්ශන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැත්නම්. විමර්ශන ක්‍රියාවලිය අපක්ෂපාතීව සිද්ධ වෙන්න විශේෂයෙන්ම දේශපාලකයන්ගේ මැදිහත් වීමත් එක්ක ඇති වෙච්ච වංචාවල් දූෂණයන් වෙනත් අපරාධ. මේවයි විමර්ශන ක්‍රියාවලිය අපක්ෂපාතීව සාධාරණව ඉෂ්ට වෙන්න නම් ඒකට පොලිටිකල් විල් එකක් තියෙන්න ඕන.
ඒ කියන්නේ දේශපාලනයට අවශ්‍ය වෙන්න ඕන මේව එයා හරියාකාරයෙන් ඉෂ්ට කරන්න. එහෙම නැති තාක්කල් මේක ඉෂ්ට වෙන්නේ නැහැ. එතකොට පොලිසිය ගෙනහිලා දෙන විමර්ශන ෆයිල් එක නීතිපතිවරයා හෝ අල්ලස් කොමිසම තමයි අවසාන වශයෙන් තීරණය කරන්නේ. ඒ විමර්ශන ෆයිල් එකේ තියෙන සාක්ෂිමත් තමයි නඩු පැවරීම හෝ නඩු නොපැවරීම තීරණය වෙන්නේ. එතකොට මේ අපිට කරන්න පුළුවන් පැමිණිල්ලක් ගෙනහිලා දෙන එක විතරයි. අපිට ගෙනහිලා දෙන්න පුළුවන් අපේ ළඟ තියෙන සාක්ෂි ප්‍රමාණයක් ඉදිරිපත් කරන එක විතරයි. එතනින් එහාට කිසි අනිත් සියලු දේවල් බාර වෙන්නේ මේ රටේ විධායකයට. ඒ කියන්නේ පොලිසියට හරි නීතිපත් දෙපාර්තමේන්තුවට හරි. ඒගොල්ලන්ගේ අකාර්යක්ෂමතාවය, ඒගොල්ලන්ගේ නොහැකියාව, ඒගොල්ලෝ වැඩ මේ වැඩ අතහැරීම, මේ වගේ දේවල් වලට අපිට වගේ කීම් බාර ගන්න පුළුවන් කමක් නැහැ. තවත් තියෙනවද? හරි, බොහොම ස්තුතියි.